ඉනිම කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෝලේ අතාරින්න ගිහිල්ලා සිද්ධ වෙන දෙයක් සම්බන්ධ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් ඔයා හැමෝටම තියන්නට කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් පුළුවන් මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. කැමැත්තක් ඇති වෙලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන දේ ගැන තමයි අද මතක් කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මේ වගේ වීඩියෝස් බලලා එකතු වෙන්න ආසාවක් තියෙනවා නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන මම අද වීඩියෝ එක හරහා මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා මේ වෙද්දි මෙන්න මේ වගේ කතාවක් හොඳටම දැනගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි සිහිපත් කරන්නේ. කොහොම වුණත් අනුහස්නේ බෝලේ දාන්නේ ඒ වගේම තමයි ෂහන් ගොඩාක් වෙලාවට කැමති අනුහස්ව කරදරේ වැටෙනවා බලන්න. ඒක තමයි විශේෂම කාරණාව විදියට අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් මේ වතාවෙත් මෙන්න මේ වගේ කාරණාවක් සිද්ධ වෙයි කියන කතාව ගැන මම මේ මොහොතේදී ඔයාව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා කියන දේ ගැන තමයි අද අපි මේ මොහොතේදී කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මම මෙන්න මෙහෙම දෙයක් කියන්නම්කෝ ඔයා ඒක අනිවාර්යෙන් විශ්වාස කරන්න ඕනි කියන කතාව ගැන. අද වීඩියෝ එක තුලින් අපි සිහිපත් කරන්න ඕනි දෙයක් විදියට තමයි මම අද වීඩියෝ එක හරහා කතා කරන්නටත් උමනාවක් තියාගෙන ඉන්නේ කියන දේ ගැන. මෙතනදී විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තව දෙයක් මට ඔයත් එක්ක මේ වෙලාවෙදිම කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන මම මේ මොහොතේදී සිහිපත් කරන්නත් ලොකුම අවස්ථාවක් තියාගන්නවා. ඉතින් ඔයා දන්නවද මෙන්න මේ ගැන මේ විදිහේ කතාවක් තමයි මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන කතාව. අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා. කොටින්ම කියනවා නම් ඔයා විශ්වාස කරන්න ඕනේ කතාවක් මෙතනත් ලොකුවටම තියෙනවා කියන දේ ගැන තමයි අද අපිට මේ වගේ කාරණාවක් කතා කරන්න පුළුවන්කමකුත් ලැබෙන්නේ කියන කතාව. දැන් මම මේ මොහොතේදිම කතා කරන්නට ලොකුම chance එකක් උදා කර ගන්නවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපි සිහිපත් කරන්න ඕන. ඔයා මේ වගේ දෙයක් ගැන හොඳටම දැනගෙන ඉන්නවා කියන කතාව ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්කම කතා කරන දෙයක් වෙනවා. තව දෙයක් මට ඔයාට මේ මොහොතේදිම කියාපාන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන මම මේ වීඩියෝ එක තුලින්ම කතා කරන ප්‍රධාන කාරණාවක් විදියට මට ඔයත් එක්කම සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම මම මේ මොහොතේදී කාරණාවක් එකතු කරන්න කැමති වෙන්නේ කියන කාරණාව අද අපි මතක් කරනවා. ඔයා දන්නවද ඇත්තටම ඔය අනුහස් පරාද කරන්න හිතාගෙන තමයි මේ වෙලාවේ ඒ කියන්නේ අනුහස් දක්ෂතාවලින් පිරීලා මේ තරඟේම ගොඩාක් දක්ෂතා පෙන්නපු නිසා තමයි මේ රංජීවගේ පුතා මේ කැච් එක අතාරින්නේ. ඒ කියන්නේ 6 සීමාවට හෝ 4 සීමාවට යවන්න හදන්නේ. ඉතින් මේකත් එක්ක ඇත්තටම සමාධිට කේන්ති ගිහින් රංජීවගේ පුතාට බනින හැටි අපිට බලා ගන්න පුළුවන්.